දවසක් සිල් දිනාටම ඊට වාර්තා වන පරිදි සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 345118ක් ලෙස වාර්තා වෙනවා. එයින් 302455 දෙනෙක් සුවය ලබා 5620 දෙනෙක් මියගොස් තිබෙනවා. ඊයේ දිනේට නව රෝගීන් 339ක් වාර්තා වෙනවා. ඒ වගේම මරණ 156ක් වාර්තා වෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 34,345ක් සූදානම් කරලා තියෙනවා කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කිරීමට. එයින් ඇඳන් 32,607ක් මේ වෙනකොට භාවිතා වෙන බව වාර්තා වෙනවා. දැඩි සත්කාර ඒකක භාවිතය මේ වෙන විට 95ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනේට වාර්තා වුණ පරිදි ඊට පෙර දිනේ කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව හැටියට 20,362ක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 7,098ක් කරපු බවට වාර්තා වෙනවා. එන්නත් කරණය ගැන කතා කරනකොට ඊයේ 12 වෙනිදා කොවිෂීල් පළමු මාත්‍රාව 31,041ක් ලෙස ලබා දීලා තියෙන බවට වාර්තා වෙනවා. එයින් මේ වන විට ඒ සමග මේ වන විට කොවිෂීල් පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 12,53,473ක් ලෙස වාර්තා වෙනවා. එවැගේම කොවිෂීල් දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 955 දෙනෙකුට ලබා දීලා තියෙනවා. මුළු සංඛ්‍යාව 869,853ක් ලෙස වාර්තා වෙනවා. ඊයේ දිනේදී සයිනෆාම් පළමු මාත්‍රාව 76,694 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ අනුව මුළු සංඛ්‍යාව 9,46,429ක් ලෙස වාර්තා වෙනවා. දෙවන මාත්‍රාව සයිනෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 217,962 දෙනෙකුට ලබා දීලා තියෙනවා. දෙවන මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 31,16,114ක් ලෙස වාර්තා වෙනවා. එවැගේම පයිස පළමු මාත්‍රාව ඊයේ 117 දෙනෙකුට ලබා දීලා තියෙනවා. එමගින් මුළු සංඛ්‍යාව පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 251,963ක් ලෙස වාර්තා වෙනවා. එවැගේම පයිස දෙවන මාත්‍රාව ඊයේ 7,251 දෙනෙකුට ලබා දීලා තියෙනවා. මුළු සංඛ්‍යාව එතකොට 16,602ක් ලෙස වාර්තා වෙනවා. එවැගේම ඊයේ මට හිතනවා මම පෞගිය බදාදා මට රැස්වීමට එන්න හම්බුනේත් නැහැ. ක්ෂේත්‍රයේ රාජකාරීකට යෑම නිසා අර දත්ත සම්බන්ධයෙන් මතු ගැටලුව සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාංශයත් එක්ක සාකච්ඡා කරා. වසංගත රෝග විද්‍යාංශයේ සමිත ගිනිගේ මැතිතුමා මේ සම්බන්ධයෙන් කරපු පැහැදිලි කිරීම තමන්නාසෙලා වෙත දැනුම් දීම අපි වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මීට කාලයකට පෙර මෙම දත්ත ලබාගත්තේ රසායනාගාරවල PCR පොසිටිව් ලෙඩ්ඩුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය. එහිදී අපිට සීමා සහිත රසායනාගාර සංඛ්‍යාවකින් ලබා ගන්නා වූ ප්‍රතිඵල එසැනින් නැවත මේ වෙරිෆයි කරලා ඒ මොහොතේම අපිට ඒ තොරතුරු මේ සංඛ්‍යාවක් හැටියට දමන්න පුළුවන්කම ලැබුණා. නමුත් කාලයත් එක්ක මේක ක්‍රමානුකූලව මතුවෙච්ච ගැටලුවක් කියන එක නෙවෙයි, ක්‍රමානුකූලව මතුවෙච්ච තත්ත්වයක්. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මගින් පොසිටිව් වෙන සංඛ්‍යාව ක්‍රමානුකූලව වැඩි වුණා. ඒ වගේම ඒවා කරන ස්ථාන පැතුරුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට විවිධ ස්ථාන වලින් පොසිටිව් වන ලෙඩ්ඩුන්ව පිළිබඳව වසංගත රෝග විද්‍යාංශයට වාර්තා වෙනවා. මෙසේ වාර්තා වෙන අවස්ථාවන් වලදී එකම රෝගියා පිළිබඳ තොරතුරු තැන් දෙක තුනකින් වාර්තා වීම සිද්ධ වෙන්න ඉඩ තියෙන නිසා ඒවා වෙන වෙනම ඒ රෝගියාගේ හැඳුනුම්පත් අංකයට මේ සසඳලා ඒක නිවැරදි කරලා තමයි ඒ තොරතුරු දමන්නේ. එසේ දමන අවස්ථාවන් වලදී ගැටලුවක් ආවොත් ඒ ගැටලුව ඒ අවස්ථාවෙම විසඳලා මේක निराකරණය කරනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් උත්
ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ අදාළ බලධාරීන් එක්ක ඒගොල්ල සාකච්ඡා කරගෙන ඒක ඒ සිදුවුණු අඩුපාඩුවක් තිබුණා නම් ඒවා නිවැරදි කරලා තියෙනවා. නමුත් මේ මොහොත වෙනකොට එක්ක දත්ත අඩුවීමක් හෝ සැඟවීමක් හෝ අතපසු කිරීමක් කියලා නැහැ. මේ දත්ත අර ලැබෙන දත්තවල තියෙන විවිධ මේ ඩුප්ලිකේෂන්ස් අඩු කරලා ඒවා නිවැරදි කිරීමේදී සිදුවන ක්‍රියාවලියක් තමයි මේ වෙලාවෙත් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක විදිබඳව මගේ තේ සඳුදා සමහර විට අපිට පුළුවන් වුණොත් සමිත ගිනිගේ මැතිතුමා අපිට ගෙන්න ගන්න පුළුවන් වුණොත් තවදුරටත් අපිට පැහැදිලි කරගැනීම කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තව එක දෙයක් මට මතක් කරන්න ඕන, මේ ඊයේ පෙරේදා සංවාදයට ලක් වුණා මේ සියයට ඉක්මවලා එන්නත ලබා ගැනීම පිළිබඳව විටින් විට විවිධ මත ඉදිරිපත් වීමක් පිළිබඳව අද උදෙත් මගෙන් ඒ ප්‍රශ්නය ඇහුවා. මේ එන්නත් ලබා දීමේදී අපි ප්‍රතිශතයක් හැටියට සඳහන් කරන්නේ ඇස්තමේන්තුගත ඉලක්කගත ජනගහනයට සාපේක්ෂව අපි කී දෙනෙකුට මේ එන්නත ලබා දීලා තියෙනවද කියලා. එතකොට අපේ ඉලක්කගත ජනගහනය කියන්නේ 30ට වැඩි ජනතාව. ඒ දිස්ත්‍රික්කවල 30ට වැඩි ජනතාවගෙට මේ මොහොත වෙනකොට 30ට වැඩි කී දෙනෙකුට මේක ලබා දීලා තියෙනවද කියන එක බලලා ඒ සංඛ්‍යාලේඛන තමා අපේ මේ අපි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. අපි හොඳටම දන්නවා සැබෑ සංඛ්‍යාලේඛනයක් ගන්න සංගණනයක් කරේ අවුරුදු 10කට කලින්. හරිනම් මේ අවුරුද්දේ තමා ඊළඟ සංගණනය කරන්න තිබුණේ. මං හිතන්නේ නෑ මේ අවුරුද්දේ ඒකට වාතාවරණයක් තියෙනවද කියලා. මේ මොහොතේ අපි භාවිතා කරන්නේ එදා සිට කරන ලද ඇස්තමේන්තු මත පදනම් වුණු ජනගහනය පිළිබඳ තොරතුරු. ඒ වගේම තමා මේ මොහොත වන විට මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලියේදී අපි මේ අයගේ වයස් පිළිබඳව තොරතුරු එක්රැස් කරලා ඒ තොරතුරු ලබා දීලා තියෙනවා දත්ත පද්ධතියට. ඒක හරහා තමා කැල්කුලේෂන් කරන්නේ. නමුත් මේ අතරතුර මේත පෙර අපි සෞඛ්‍ය සේවකයින්ට දෙන අවස්ථාවේ, හමුදාවට දෙන අවස්ථාවේ, වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන අවස්ථාවේ සමහර වෙලාවට අවුරුදු 30ට අඩු අයගෙනුත් යම් ප්‍රමාණයකට දීපු ඒවා මේ ගොඩේ සමහර විට තියෙන්න පුළුවන්. අපිට ඒවා තවම නිවැරදි කරලා ඒක වෙන වෙනම කිරීම කාලය ගත වෙන දෙයක්. මේ සියල්ලත් මෙතෙන්ද එකතු වෙනවා. ඒ වගේම තමයි ගම්පහ කොළඹ වාගේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක ගත්තාම ඒවායේ తాවකාලික ජනගහනයක් ඉන්නවා. සමහර දිස්ත්‍රික්කවල ඉන්න අය විට දිස්ත්‍රික්කවල ඉන්න අය මේ දිස්ත්‍රික්කවලට ඇවිල්ලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ගාල්ල වෙන්න පුළුවන්, මහනුවර වෙන්න පුළුවන්, කර්මාන්ත කාර්මික ආයතන තියෙන BOI මේවා තියෙන තැන්වල ඒ වෙන ප්‍රදේශවලින් ගිය අයත් මේ තැන්වල ඉන්නවා. ඉතින් මේ සියල්ල නිසා අපේ ඇස්තමේන්තු ජනගහනය ඉක්මවල අපි මේ එන්නත් ලබා දීලා තියෙනවා. තවත් ලබා දෙන්න අය ඉන්නවා. ඒ කියන්නේ තමන්නාසලට තේරෙනවා ඇති බොහෝ දිස්ත්‍රික්කවල මේ වෙනකොට 100 ඉක්මවල, ඒ කියන්නේ 100ට 100 ඉක්මවල එන්නත් ලබා දුන්නත් තවත් එන්නත් ලබා ගත්ත නැති අයත් ඉන්නවා. ඉතින් අපිට ඒ නිසා අපි මේ 100 ඉක්මවා කියලා අපි එතනින් නවතින්න නැතුව නොකොඩවා අපි ඒ එන්නත් ලබා දීම කරගෙන යනවා. අවසානයේදී සමස්තයක් හැටියට මේ රටේ සීලුම දෙනාට ලැබිය යුතු සීල දෙනාටම එන්නත ලබා දීමටයි කටයුතු කරන්නේ.